पैसिव वॉइस क्रमेट पास सिंपल टेंस की ना वाक्य रटाव योदागान कोट एक तेरम वेन्ने समथिंग वॉज डन बाई समवन कीने कर एक याने यमक कला यमिक विसिन समथिंग वॉज डन बाई समवन यमक करनु लैबुआ यमिक विसिन एम नतना आप रिक्यान पुलवां समवन वॉज डन बाई समवन कीला एक याने केनेक्ट यमक कला तावत केनेक विसिन අන්න ඔය විදිහට past simple tense ක්‍රමයට passive voice වාක්‍යයක් නිර්මාණය කරගන්න විදිය තමයි object ඊළඟට helping verb එක විදිහට අපිට was verb භාවිත කරන්න පුළුවන් සහ past participle verb එක main verb එක විදිහට යොදා ගන්න පුළුවන් ඒ වගේම by වාක්‍ය ඛණ්ඩය අපිට වාක්‍ය අගදී යොදා ගන්න පුළුවන් අන්න ඒ විදිහට තමයි අපි past simple tense කියන වාක්‍ය ක්‍රමය passive voice ක්‍රමයට ගොඩනගා ගන්න. එහෙමනම් මේ past simple tense वलदी कोहमदापी एक्टिव वॉइस पैसिव वॉइस वाक्य क्रम संसंदने कर्मी निगनगाने की निकल अभी दें विमसा बालमु पैसिव वॉइस वाक्य रटावें पास सिंपल टेंस वाक्य निर्माणे करगान कोट अभी मुलिम संधान करन टावश्याई वाक्य ऑब्जेक्ट टेक वाक्य ऑब्जेक्ट टेक मुलिम योदा करनुआ पास सिंपल टेंस निसा बी क्रियापदे अतीत काल भाविता करनुआ वोस एमनत्तम वर එතකම ප්‍රධාන ක්‍රියාපදයේ වෙන්නේ past participle verb එක. ඒ වගේම by සමග වාක්‍යයේ ඉතිරි කොටස අපිට යොදා ගන්න පුළුවන්. අපි උදාහරණයක් අරගෙන මේක තවදුරටත් පැහැදිලි කරගමු. අපි හිතමු farmers cultivated farmers cultivated paddy. ගොවියෝ වී වගා කළා. මේ වාක්‍ය active voice වාක්‍යයක්. මේක active voice වාක්‍යයක් මේ ක්‍රියාපදය අතීත කාලෙන් තිබෙන cultivated ගොවියෝ වී වගා කළා දැන් මේ වාක්‍ය passive voice එක හදන්න අපි මේ වාක්‍ය object එක හොයාගන්නට අවශ්‍යයි කොහොමද object එක හොයාගන්නේ what farmers cultivate මොනවද ගොවියෝ වගා කරන්නේ paddy එහෙමනම් මේක තමයි වාක්‍යයේ object එක එහෙමනම් දැන් ඔබ දන්නවා කොහොමද passive word එක හදන්නේ කියලා object එක වාක්‍යය අපි මුලට ගමු එහෙමනම් පැඩි කියන වචනේ වාක්‍යයේ මුලින් යොදා ගන්න අවශ්‍යයි. එහෙමනම් ඊළඟට එන්නේ උපකාර ක්‍රියාපදයේ සහ ප්‍රධාන ක්‍රියාපදයේ. by farmers කෙනෙක් යොදා ගන්න පුළුවන් මේ subject එක වාක්‍ය අගදී by farmers ගොවියෝ විසින්. මේ subject එක object එක තිබෙන තැනට ගෙනිච්චා මේ object එක වාක්‍යයේ මුලට අරගෙන ආවා. එතකොට මෙතන උපකාර ක්‍රියාපද විදිහට පැඩි කියන එකත් සමග අපි භාවිත කරන්න ඕන was the word. පැඩි කියන එක සාමාන්‍ය ඒක වචනයක් විදිහට අපි සලකන්නේ. එනම් පැඩි was. මේ වගා කරනු ලැබුවා. cultivate කියන්නේ වගා කරනවට cultivated වගා කළා. මේකේ past participle verb එක වෙන්නේ cultivated my. cultivated. පැඩි was cultivated by farmers. ගොවියෝ වී වගා කළා. වී වගා කරනු ලැබුවා. ගොවියෝ විසින් paddy was cultivated by farmers.